මීට අවුරුදු දෙකකට කලින් රට තිබුණු තැන් තෙල් පෝලිං අපිට තවට කියසින් බලාගන්න පුළුවන් බංගලාදේශී චිත්‍රපටිය දිහා බලනකොට අපිට මොකද උනේ කියලා. ඊගාවට ඇත්තටම වෙන්න තිබුණ දේ තමයි අපේත් හමුදා ආණ්ඩුවක් හැදිලා ඒ වගේ ඊට පස්සේ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙන තැනකට රට තල්ලු වෙන්න තිබුණේ. නමුත් එක පැත්තකින් අපේ රටේ හමුදාවට යම් ශික්ෂණයක් තිබුණා. ඒ අපේ රටේ හමුදාව හැම අවස්ථාවෙම ගොඩනැගිච්ච විදිහ. ඒක නිසාමත් මේ ප්‍රමාණයෙන් ගැලවුණා. ඊට පස්සේ අපි හැම වෙලෙම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරපු රටක්. ඒක නිසා අපිට පුළුවන් වුණා යම් සමනය කිරීමක් කරගන්න. අතිගරු ජනාධිපතිතුමා බලයට ජනාධිපති බවට පත්වීමත් එක්ක එතුමට සමහර අය විවිධ විවේචන කොට නැගුවා ඉතිහාසයේ. නමුත් එතුමාගේ දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා කියන එක අපි කොහොමත් අවබෝධයක හිටියා. මොකද ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා ගොඩනැගීමේදී ආර්ථික හැසිරවීමේදී එතුමට විශේෂ දැනුමක් අවබෝධයක් තියෙන එක අපි කවුරුත් පිළිගන්න ඕන. මේ ඉන්න බොහෝ කණ්ඩායම් වලට වඩා හැකියාව තියෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟ. මොකද එකට හේතුවක් තමයි විවෘත ආර්ථික ප්‍රතිපත්ති 1977 ජයවර්ධන මහත්මයා හඳුන්වා දෙනකොට ඒ ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරේ. අනිත් පැත්තෙන් එතුමා ඒ ප්‍රතිපත්ති දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වශයෙන් විශ්වාස කරපු ප්‍රතිපත්ති. එතකොට ඒකත් එක්ක ගලපා ගැනීමේදී 2022 ඉඳලා මේ දක්වා එනකොට 2022 ආර්ථික කඩාවැටීමේදී එතුමාට ඒ දැනුම අවබෝධය සහ සම්බන්ධතා විශේෂයෙන් වැදගත් වෙන මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දීමේදී ඒ සියල්ල තිබුණු නිසා එතුමාට පුළුවන් වුණා ඒ ජාත්‍යන්තර වශයෙන් තිබුණු සම්බන්ධතා පාවිච්චි කරලා අවබෝධයේ දැනුම පාවිච්චි කරලා ඇත්තටම IMF එක වගේ තැන්වලදී කටයුතු කරන්න කොහොමද මේ වගේ ආර්ථික කඩාවැටීමකදී අපි කොහොමද අපේ ජාත්‍යන්තර මිතුරන්ගේ සහයෝගය ලබා ගන්නේ ඊට පස්සේ කොහොමද මේ ආර්ථික කඩාවැටීමකදී IMF එක ලෝක බැංකුව මේ වගේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන හසුරව ගන්න. ඒතරම දැන් IMF එක ගැන මේ අය කතා කරන විදියයි එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා වගේ අය IMF එකට නොගෙහින් ඉඳීමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා IMF එකට යන්න ගත්ත තීරණේ අතරනේ මේ ප්‍රශ්නේ විසඳුම පටන් ගත්තේ. එහෙම නොවුණා නම් ලෝකෙ කිසිම රටක් අපිට උදව් කරන්නේ නැහැ, අපිට ණය දෙන්නේ නැහැ, ආධාර දෙන්නේ නැහැ. අපි කඩාවැටුණු වෙලාවේ ඒ කඩාවැටුණාට පස්සේ IMF එක දෙන සහතිකයේ තමයි අපිට වැදගත් වෙන්නේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න. ලෝකේ අපිව විශ්වාස කරන්න. ඉතින් එතනින් තමයි පටන් ගන්න උනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඉතින් එතනින් පටන් ගත්ත ගමන අද යම් ප්‍රමාණයකට ඒ විශ්වාසයන් තහවුරු කරලා ලෝකේ රාජ්‍යයන්ගේ අවධානය අරගෙන ඒ සහයෝගය නොතිබුණා නම් අපි තාම තෙල් පෝලිං වල පෝර නැතුව සාගතයට වැටලා විනාශ වෙන්න චිත්‍ර රටක්.